Team Third Eye. Sabe, Kshava, up you with us. බොහොමත්ම ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම තර්ජයි පොතකින් බිලා සිව්වන දිගහැරුමට. අද මේ මහපොළොවේ පය ගහලා ජීවත් වන අපි හැමෝම ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන සිංහලයෝ. ඒ විතරක් නෙමෙයි අපේ ඉතිහාසය හරි අභිමානවත් එකක්ලු. මේ කතාව අපේ රටේ විවිධ පොතපතවල සඳහන් වෙලා තියෙනවා වගේම අපේ රටේ ඇත්තෝ බොහෝ අවස්ථාවලදී මේ ගැන හරි ආඩම්බරයෙන් යුතුව කියාපාලා තියෙනවා. හැබැයි මේ ප්‍රෞඩයි කියන ඉතිහාසය ඇතුලේ එදා රාජ්‍ය පාලකයන්ගේ ක්‍රූරත්වයේ හින්දා අනේක විද දුක් පීඩා වින්ද මිනිසුන්ගේ ඒ විලාපයන් සියුම් ඉකි බිඳු අදටත් අපිට අහන්න ලැබෙනවා කියන එක බොහෝ විට ඒ මිනිස්සුන්ට අමතක වෙලා ඇති. නිවසක් නිවසක් ආකාරයට තනා ගන්නට අවස්ථාවක් නැති. තමන්ගේ උඩුකය වැසෙන්නට වස්ත්‍රයක් අඳින්නට අවසර නැති. යටිකය වැසෙන වස්ත්‍රයක් දන හිසින් පහළට අඳින්නට අවසර නැති. කුලවතුන්ගේ ඉඩමකට තමන්ගේ පයවත් තියන්නට අවසරයක් නැති. පීඩිත මිනිසුන් පිරිසක් හිටිය එදා ඉතිහාසය කොහොමද අභිමානවත් ඉතිහාසයක් වෙන්නේ? ඉතින් ඒ නොකිය වූ ඉතිහාසය නැවත කියවන්නට පුළුවන් ආකාරයේ විශිෂ්ට නිර්මාණයක් තමයි අද පොතකින් පිටක් සිව්වන දිගහැරුම හරහා අපි ඔබට ගෙනෙන්නට සූදානම් වෙන්නේ. මේ මොහන් රාජ මඩවලයන් විසින් රචිත ලොවීනා. අපි කතා කරමු. යං යං කාමි කාමයනි අපි චණ්ඩාල කාමවි සම්බත්ත සදිසා හෝති නත්ති කාමේ අසාදීසෝ. යම් ස්ත්‍රියක් යම් පුරුෂයෙක් හා කැමැත්තේ වී නම් චණ්ඩාල කුලයේ වුවත් උත්තම කුලයේ වුවත් ඔවුහු හැම දෙනම කාමසේවනය සමාන වෙති. මොහන් රාජ් මඩවල විසින් රචිත මේ ලොවේනා කෘතිය 2014 වර්ෂයේ ගොඩකේ හා ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටේට නිර්දේශ වෙලා එහෙත් සම්මානයක් රහිතවම වියකිලාගේ විශිෂ්ට ගණයේ නිර්මාණය. ප්‍රෞඩයයි කියාගන්නා ලද රාජ්‍ය පාලකයන් විසින් එදා සමාජයේ සිටිය අහිංසක මිනිසුන්ට එල්ල කරන ලද සමාජීය එවගේම ලිංගික මානසික පීඩාවන් තමන්ගේ සාහිත්‍යමය ඇසට හසු කරගනිමින් බිහි කරන ලද අපූර්වතම නිර්මාණයක් වුණු මේ ලොවීනා සැබවින්ම ආදි සිංහලුන්ගේ දුක් අඳුනාවේ කතා පුවතයි. ලොවීනා කෘතිය පිළිබඳව විචාරකයන් දක්වන අදහස් අතුරේ බොහෝ විචාරකයන්ගේ අදහස වෙන්නේ මේ ලොවීනා කෘතිය කියලා කියන්නේ ලිංගික සිදුවීම් පමණක් උඩුප්පා දක්වන ලද පහත් පෙළෙහි නවකතාවක් කියන. හැබැයි මම දකින ආකාරයට නම් මොහන් රාජ් මඩවලයන් විසින් රචිත මාකම් සෝලිය වගේම ලොවීනා කෘතියේද ඔහු ලිංගිකත්වය විකුණානුමැති අතර ඔහු කරලා තියෙන්නේ මේ ලිංගිකත්වය ශෘංගාරාත්මක විදිරිපත් කිරීම පමණයි. මෙහි ඇති ලිංගික රමණයන් පමණක් ගැන රස විඳින්නෙකුට මේ පොත ලිංගික නවකතාවක් කියලා තලු මරමින් රස විඳින්න පුළුවන්. හැබැයි ලොවීනා කියලා කියන්නේ ඊට එහා කියන අවකතාවක් විදිහටයි මම නම් දකින්නේ. ඒ මොකද කියනවා නම් මේ පොත කියවන අපි හැම දෙනාටම අපි අද ප්‍රෞඩයයි හඳුන්වන එදා ඉතිහාසය තුළ අප නොදත් කරුණු බොහෝ දෑ දැන ගැනීමට අවකාශය තියෙනවා. ප්‍රධාන ධාරාවන් ත්‍රිත්වයක් ඔස්සේ ඒ කරුණු ග්‍රහණය කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. ඒ අනුව එදා ඉතිහාසය තුළ රාජ්‍ය පාලකයන්ගේ කුරිරු බව එවගේම ලිංගික සූරාකෑම හා කුල පීඩනය කියන ප්‍රධාන ධාරාවන් ත්‍රිත්වය ඔස්සේ ඉතිහාසය නැවත කියවන්න පුළුවන් ආකාරයේ විශිෂ්ට නිර්මාණයක් විදිහටයි මම නම් ලොවීනා නවකතාව දකින්නේ. ගල්කිස්ස මේට්ලන් ආණ්ඩුකාරවරයාගේ බංගලාව වටත් ඒ ආසන්නයේ ගුබ්බෑමක් පිහිටවාගෙන තිබූ රොඩි රංචුවක කෙල්ලක වුණ
ලොවීනා වටාත් කෙතුණු අපූරු කතා පුවතක් තමයි මේ පොත තුළ ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ කොහොම වුණත් මේ කතාව පුරාවට ප්‍රධාන චරිතය බවට පත්වෙන්නේ පුන්නා කියන චරිතය. ඇය උඩරට ගොවිගම කුලයේ උපන් රූමත් තරුණියක්. ඇගේ රූපශ්‍රයේ හින්දම ඇයට සිද්ධ වෙනවා එවකට රාජ්‍ය පාලනය කළ නරේන්ද්‍ර සිංහ රජතුමාගේ අන්තඃපුර ස්ත්‍රියක් බවට පත්වෙන්න. ඉතින් අන්තඃපුර ස්ත්‍රියක් විදිහට රජවාසලට ගිය ඇයට සිද්ධ වෙනවා අනාචාරයේ හැසිරුණා කියන වරදකට රාජ උදහසට ලක් වෙන්න. ඒ නිසාම රාජපුරුෂයන් විසින් ඇයව රොටි කුප්පෑමකට ගිහින් දානවා. ඉතින් එතැන් පටන් ඇය එම රංචුවේ පිරිසත් සමග කාලය ගත කරන අතර ක්‍රමක්‍රමයෙන් කාලය ගෙවී යද්දී ඇය එම රංචුව තුළ නිල නොලත් නායිකාව බවට පත්වෙනවා. ඉතින් මේ නවකතාව පුරාවට සෑම සිදුවීමක්ම සෑම චරිතයක්ම එකිනෙකට බැඳ තබන දම්වැල බවට පත්වන්නේ මේ පුන්නා හෙවත් පුන්නී කියන චරිතය. එවකට හිටිය රාජපාලකයන්ගෙන් වගේම කුලවතුන්ගෙන් එල්ල වුණු තාඩන පීඩන හමුවේ මේ පුන්නා ඇතුළු රොටි රංචුවට සිද්ධ වෙනවා තමන්ගේ ගුප්පෑම අතහැරලා දාලා මුහුදුබඩ ප්‍රදේශයකට ගමන් කරන්න. ඉතින් මේ ගල් කිස්ස මුහුදුබඩ ප්‍රදේශයට ගිහිල්ලා ජීවත් වෙන්න පටන් ගත්ත මේ රොඩි රංචුවට එවකට එහි හිටිය ආණ්ඩුකාරවරයෙක් වන තෝමස් මේට්ලන් ආණ්ඩුකාරවරයාව මුණගැහෙනවා. මෙහිදී මේ තෝමස් මේට්ලන් ආණ්ඩුකාරවරයා මේ රොඩි රංචුවේ හිටිය රූමත්ම යුවතිය වන ඒ ලොවීනාට ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් ලොවීනා නම් ආදරය කරන්නේ එම රැහේම හිටිය වෙනත් තරුණයෙකුට. ඒ කෙසේ වෙතත් තෝමස් මේට්ලන් ආණ්ඩුකාරවරයා ලොවීනා නිසාම රොඩි රංචුවේ සියලුම දෙනාට තමන් කැමති රැකියාවක නිරත වීමට වගේම කාන්තාවන්ට උඩුකය වැසෙන ආකාරයේ ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබා දෙනවා. නමුත් මේ හැමදේමත් එක්කලා තෝමස් මේට්ලන් ආණ්ඩුකාරවරයාට තමන්ගේ ආණ්ඩුකාර ධුරය අහිමි වෙනවා. එකට ප්‍රධාන හේතුව බවට පත්වෙන්නේ තමන් එක්කලම එකට වැඩ කරන කුලවතුන් පිරිසක් එංගලන්ත කිරීටයට ඔහුට විරුද්ධව පෙත් සංගසීමත් සමගයි. ඉතින් මේ තුළිනුත් රාජ්‍ය පාලකයන්ට ලං වෙලා වරප්‍රසාද හිමි කරගන්න ධනපති පන්තියේ ගති ස්වභාවයන් ඉතාමත් සූක්ෂම ආකාරයෙන් අපූර්වට විවරණය කරන්නට කතුවරයා බොහෝ සෙයින් සමත් වෙලා තියෙන ආකාරය මේ පොත කියවන ඔබට හොඳින් දැනගන්නට ලැබේවි. පිරිමියා විසින් කාන්තාව පීඩනයට ලක් කිරීම මිට සියවස් ගණනාවක සිට අපට අහන්නට ලැබෙන කාරණයක්. ඉතින් මේ ලොවීනා කෘතිය පුරාවටත් එවැනිම වූ සිදුවීම් මාලාවක් අපිට කියවන්නට ලැබෙනවා. මේ කතාව තුළ සිටින පුන්නීව නරේන්ද්‍ර සිංහ රජතුමාත්, තවත් විටක දස්කොන් අධිකාරම්තුමාත්, තවත් විටක බයියාත් ලිංගික සූරාකෑමට ලක් කරගන්නවා. ඒ වගේම තමයි පිංචීව අපොන්සුවා ලිංගික සූරාකෑමට නතු කරගත්තේ ලොවීනාව තෝමස් මේට්ලන් ආණ්ඩුකාරවරයා ලිංගික සූරාකෑමට ලක් කරනවා. ඉතින් ලොවීනාට මේ පීඩනයක් බව දැනුණත් ඇයට මේ කියාගන්නට හැකි වෙන්නේ නැහැ. නමුත් අනිත් කාන්තාවන් දෙදෙනාම මෙය දැනිලත් මේ පිළිබඳ කිසිදු දෙයක් නොකියා සතුටින් කාලය ගත කරන්නේ කාන්තාවන් ඉපදිලා තියෙන්නේ අන්න ඒ කර්තව්‍ය උදෙසාමයි කියලා හිත හදාගෙන. ඉතින් පුදුමයට හා හාස්‍යයට කරුණ වන්නේ මිට සියවස් ගණනාවකට කලින් අපට මේ අසන්නට ලැබුණු සිදුවීම් මාලාවම මේ වර්තමාන සමාජය තුළත් අපට ඒ ආකාරයෙන්ම අසන්නට දකින්නට ලැබීමයි. ඉතින් මෙන්න මේ ආකාරයට එදා සමාජය තුළ පහත්යේ සම්මත කුලයක ජීවත් වුණු ජන කණ්ඩායම විඳි ඒ අනුවේදනීය කතා පුවත මේ නවකතාව හරහා කතුවරයා අපට ගෙන හැර දක්වන්නේ මේ පුත කියවන අපිට විටක අපි ගැනම ලැජ්ජාවක් ඇතිවෙන ආකාරයට. ඒ මොකද කියනවා නම් කුල පීඩනය, කුල භේදය කියන ඒ වැඩවසම් සමාජ ලක්ෂණය අද සමාජය තුළ අඩු වැඩි වශයෙන් අපිට දකින්නට ලැබෙන නිසාවෙන්. මේ නවකතාව තුළ කුල පීඩනය අපේ හදවතට තදින්ම දැනෙන අවස්ථාවක් විදිහට සසිරා නැමැති තරුණයාට ගල් ගසා මරා දමන ඒ සිදුවීම අපිට මතක් කරන්න පුළුවන්. ඉතින් ඒ සිදුවීම පමණක් නොව කුල පීඩනය නිසා
යතීත සමාජයේ මිනිසුන් කොයි තරම් පීඩිත ජීවිතයක් ගත කරාද කියන එකට බොහෝ සාක්ෂි මේ නවකතාව පුරාවට හරි අපූරුවට ඉදිරිපත් කරන්නට මොහන් රාජ් මඩවලයන් සමත් වෙලා තියෙනවා. පහත් පෙළේ නවකතාවක් කියලා බොහෝ විචාරකයන් විසින් හම්බඩු ගසා තිබූ මේ ලොවීනා කෘතිය තුළ මෙතරම් දේවල් තිබුණද කියලා සමහර විට ඔබට පුදුම හිතෙනවත් ඇති. ඉතින් ඒ නිසාම තමයි නොකිය වූ පුද්ගලයන්ට ආරාධනා කරනවා ලොවීනා කෘතිය කියවන්න. මොකද ඔබටම දැනේවි මේ පොත පුරාවට අර විචාරකයන් කියන ආකාරයේ ලිංගිකත්වයේ පමණක් නොවේ ඊට එහා ගිය බොහෝ දේවල් ඔබේ ජීවිතයට ගන්න තියෙනවා කියලා. ඉතින් මම දකින ආකාරයට නම් මොහන් රාජ් මඩවල මහතා මේ ලොවීනා කෘතිය තුළ සිටින ඒ ලොවීනා නැමැති රොඩි කෙල්ලගේ චරිතයට උපරිම සාධාරණයක් සිදු කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔහුගේ බස හැසිරවීමේ දක්ෂතාවයේ හින්දම ඒ ලොවීනාගේ රූපශ්‍රීය අපේ හදවතේ හරි අපූර්වට නැවෙන ආකාරයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ ලොවීනා කියලා කියන්නේ තෝමස් මේට්ලන් ආණ්ඩුකාරවරයා හා මේ ලොවීනා වටාගෙතුණු ප්‍රේම වෘත්තාන්තයක් පමණක් නම් නොවේ. ඒ බව මටත් වඩා හොඳට මේ පොත පිටුපස ඇති පසුවදන කියන ඔබට හොඳින් වැටහෙවි. මෙය තෝමස් මේට්ලන් ආණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඩි තරුණිය අතර සිදු වූ ප්‍රේම වෘත්තාන්තය පමණක්ම නොවේ. එසේම ඩස්කොන් මහ අධිකාරම් සහ ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක්ම නොවේ. මෙය වූ කලි කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ, එහෙත් තමා හැර අන් හැම දිනාගේම ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ පුන්නී නම් රොඩි කිරියත්තම්මාගේ පුරා අවුරුදු 109ක හද ගැහෙන ප්‍රේම වෘතාන්තයද වන්නේය. ඉතින් මෙන්න මේ විදිහට ලොවීනා කෘතිය තුළ ඇති බොහෝ දේ ඔබත් සමග බෙදාගත්ත මම නැවතත් ආරාධනා කරනවා තර්ඩයි පුතකින් බිඳක් සිව්වන දිගහැරුමෙන් මේ ලොවීනා කෘතිය නොකිය වූ කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම කියවන්න. මොකද අපි වර්තමානයේ හරි ආඩම්බරයෙන් කියාපාන අපේ ප්‍රෞඪ ඉතිහාසයේ ඒ සලු පිළිවරින් ආවරණය වුණු ඉතිහාසය තුළ ඇතුළත් වුණු ලැජ්ජා සහගත රංගනයන් මෙන්ම ඒ පීඩිත මිනිස්සුන්ගේ විලාපයන් සියුම් ඉකිබිඳුම් මේ පොත හරහා ඔබටත් විඳින්නට හැකියාව ලැබේවි. ඒ මතක් කිරීමත් එක්ක අදට ඔබෙන් සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් වෙනදා වගේම මතක් කරනවා අපේ YouTube channel එකෙන් ඔබට ගන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ subscribe කරන්න. ඒ වගේම ළඟම ඇති bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. වෙනදා වගේම පිටපතලියුවේ තිරින වික්‍රමගේ අයියා සංස්කරණය කළේ ඉෂාන් දේවේන්ද්‍ර කිච්චයියා, ඒ වගේම ඉදිරිපත් කරපු මම තෙලිනි හේරත්. එහෙනම් ලබන සතියේත් තර්ජයි පොතකින් බිඳක් පස්වන විගහැරමෙන් ඔබව හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්. Team Third Eye. සාපේක්ෂව අපි වෙනස්.